එලවලු කනවා. එලවලු ප්‍රධාන ආහාරයක්නේ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ, දැන් එලවලු රුපියල් 400 ගණන් 500 ගණන් වලට ගිහිල්ලා තියෙනවා. උඩරට එලවලු, පාතරට එලවලුත් ගත්තාම මේනකොට බණ්ඩක්ක කිලෝක රුපියල් 150, බටු කිලෝක රුපියල් 100 එහා, ඒ වගේ දැන් මිලක් තියෙනවා. හැබැයි දැන් මිලක් තිබුණාට ගොවියා ළඟ දැන් එලවලු නැහැ. ඒතකොට ගොවියා ළඟ පහුගිය කාලේ එලවලු තිබුණා. ඒතකොට එලවලු විසිකරා, මාස්සුණු නිලණේ අතහැරියා, කොටු පිටින් අතහැරියා, දන්සල් දුන්නා. ඒ වෙලාවේ පාරිභෝගිකයටත් එලවලු සාධාරණ මිලක් ලැබුණේ නැහැ. එමන දැන් මේ තත්ත්වය තුළ දැන් එළවලු මිල යන්නේ ඉහළ යන එකත් එක්ක ගොවියා සතුටු නැහැ. මොකද ගොවියට දැන් තියෙන දුකක්. දැන් තමුන්ගේ එළවලු විකුණ ගන්න බැරුණා. ඒ ගැන දුකක් තියෙන්නේ. ඒතකොට එළවලු ගොවියා දුකින් ඉන්නවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයා දැන් බඩපතල වැටකෑමකට ලක් වෙලා තියෙනවා. එහෙනම් මේකේ වාසිකන්නේ කවුද? අපි මේ ආණ්ඩු වලට දිගින් දිගටම අපි බලපෑම් කරලා තියෙනවා. අයවැලීකන වලදී අපි ඉදිරිපත් කරලා තියෙනවා, යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. කරුණා කරලා වගා සැලැස්මකට යන්න. වගා සැලැස්ම කියන්නේ මොකද්ද කියන්න මේ ආණ්ඩුවේ සමහර අය දන්නේ නැහැ. මේක තමයි තත්ත්වය. මේක අපේ සාකච්ඡාවල ගියන පස්සේ අපර හොඳට තේරිච්ච කාරණයක්. ඊළඟ කාරණේ තමයි අධි ශීතාගාර සහිත ගවඩා පහසුකම් ඉදි කරන්න ඕනේ. අපි ගෙවල් වල සාමාන්‍යයෙන් එළවලු කිලෝග්‍රෑම් 3-4ක් කල් තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකක් තියෙනවා. හැබැයි රජයේ සතුව එහෙම එකක්වත් නැහැ. ඒ නිසා අඩු ගානේ කූල් රූම් තිබුණා නම් පෞගී කාලේ විකුණන්න බැරුව කොටු පිටින් අතහැරපු එළවලු ටික මේ වෙනකොට කූල් රූම් වලින් ගානට එළියට එනවා. එදා ගොවියට තියෙන සාධාරණත්වයක් ඉෂ්ට වෙනවා. අද පාරිභෝගිකය ගිනි ගණන් දීලා එළවලු කන්නේත් නැහැ. මේ විදිහට එළවලු ගොවියට විකුණ ගන්න බැරි වෙතියද්දී පෞගී කාලේ දැන් ගිය අවුරුද්දේ මාස 10ක් ඇතුළත එළවලු ගේනම පිටරටින් ගේනම රුපියල් මිලියන 49,000කට වැඩි ප්‍රමාණික එළවලු පිටරටින් ගේනවා. මේක තමයි තත්ත්වය. ඉතින් මේක ඇත්තටම වෙනස් කරන්න ඕනි. වෙනස් කිරීමට මේ ආණ්ඩුවලට ඇමතිවරුන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ. මේගොල්ලෝ ඔක්කොම කටයුතු කරන්නේ කොමිස් මත. වී ගොයන් කපන කාලට වී හාල් ගෙන්නනවා, අලගලවන කාලට අලගෙල්ලනවා, ලූණු ගලවන කාලට ලූණු ගෙන්නනවා, එළවලුත් පිටරටින් ගේනවා. මේ හැම එකක් ඇතුළෙම කොමිස් තියෙනවා. මේක තමයි මේලගේ ප්‍රොජෙක්ට් එක. ඇත්තරම ගොවියාට එහෙම අදහස තිබුණත් ගොවියාට එහෙම ඒක කරගන්න බෑ. ගොවියාට ඊට අදාළව නායකත්වයක් තියෙන්න ඕනේ. ඊට අදාළ යටිතල පහසුකම් අවශ්‍යයි. ඊට අදාළ තාක්ෂණිය අවශ්‍යයි. ඒතකොට ඒ ටික සපයන්න තමයි ආණ්ඩුවක් තියෙන්නේ. අමාත්‍යංශයක් තියෙන්නේ. දැන් කෘෂිකර්ම අමාත්‍යංශ ගත්තොත් එහෙම නිලධාරීන්ම ඉන්නවා, අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇමතුරු කොච්චර ඉන්නවද? එතකොට මේ ආයතන පිටලා තියෙන දෙපාර්තමේන්තු වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය සතුව. එතකොට මේ ආයතන පිටලා තියෙන්නේ ඒකට. මේ සඳහා ගොවියෝ උදව් කරන්න කැමති. ඔව්ව හිතන්න තියා ගොවියට මේ තමුන්ගේ කනකරුකස් තියලා ඒක පිළිගන්නේ කොහොමද? ණය විලා. ඒකට පොලී ගිවන්නේ කොහොමද? ඊට පස්සේ කඩේ මුදලාලිට ණය විලා. මේ හැම තැනටම ණය විලා. තමුන්ගේ එළවලු ටික විකුණ ගන්න බෑ, වී ටික විකුණ ගන්න බෑ. ගොවියා කල්පනා කරන්නේ ඒවා. ඉතින් ඒ තත්ත්වයේ ඉන්න ගොවියට ඇත්තටම ඔබ කියන යෝජනාවන් පිළිබඳව හිතන්න වෙලාවක් නැහැ. ගොවියා තමුන්ගේ නායෝගලින් බේරෙන්න ගොවියා ආයුධන විකල්ප තමයි වහ බීලා මැරෙනවා. ඒතකොට එහෙම නැත්නම් ගොවිතන අතහරිනවා. මේ මේ තත්ත්වයට තමයි ගොවිතන පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ගොවියට තනියෙන් කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි එවැනි වැඩපිළිවෙලක් එනවා නම් ගොවි ජනතාව සූදානම්, ඒකට සහාය දෙන්න. මේ එළවලු ප්‍රශ්නේ තදබදී වළක්වා ගැනීම සඳහා අපි කරපු යෝජනාවන් ආණ්ඩුව පිළිගත්තව කරන කියලා පොරොන්දුනා. දඹුල්ල සහ බණ්ඩාරවිල පදනම් කරගෙන අධි ශීතාගාර සහිත ගබඩා පහසුකම් ඉදි කිරීමටත්, ජංගම රථ කූල් රථ පාවිච්චි කරලා එළවලු මිලදී ගැනීමටත්, ඒ වගේම විජලන යන්ත්‍ර හඳුන්වා දීලා ජල වාෂ්පීවත් කිරීම තුළ එළවලු පළතුරු කල්තබීමේ ක්‍රමවේදයක් ගොවි ජනතාවට හඳුන්වා දීමටත්, ඒ වගේ මේ තදබදී යාමට පස්සේ රජයේ මැදිහත් වෙලා එළවලු යම් ප්‍රමාණයක් මිලදී ගැනීමට සහ ඊට අදාළ අරමුදල පිටවන්නත් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ එකඟතාවයකට ආවා. අපි බලාගෙන ඉන්නවා මේ මේ කටයුත්ත සිද්ධ වෙනකම් අපි සූදානම් මේවට සහාය දෙන්න, උදව් කරන්න අපි ආණ්ඩුවට බල කරලා කියනවා. කල් යවන්න නැතුව ඉතාමත් ඉක්මනට මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. අනේ කතා කරන එක නම් අතහරින්නේ නැහැ. කීයට වතේ දිගටම කතා කරනවා. හැබැයි ගොවින්ගේ ප්‍රශ්නෙට විසඳුම් ලැබිලත් නැහැ. යම් විසඳුම් ලැබෙනවා නැත්තිත් නැහැ. හැබැයි ඒවා ස්ථිරසාර විසඳුම් නෙමෙයි. අර අපි කෑ ගහනකොට, උද්ඝෝෂණය කරනකොට, පාර්ලිමේන්තුව බහිනකොට එවෙලට ඒ ප්‍රශ්න යටපත් කිරීම සඳහා යම් කිසි පැලැස්තර විසඳුම් ලබා දෙනවා මිස ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නේ නැහැ. දැන් ලොකු ලූණු ගොවියාගේ ප්‍රශ්න ගත්තොත් එීම ආණ්ඩුව යම් වන්දි ලබා දීමේ ක්‍රියාවලියක් ආණ්ඩුව හඳුන්වා දුන්නා. නමුත් ඒක සාර්ථක වෙලා නැහැ. ලොකු ලූණු වගාවින් මේ වෙනකොට
විනාඩියකට 50කට වඩා වගාවින් ඉවත් වෙලා තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කේ තමයි ලංකාවේ වැඩිම ලොකුලුණු වගා කරන්නේ. සාමාන්‍යයෙන් හෙක්ටයාර් 2500ක් විතර ලුණු වගා කරනවා. හැබැයි මේසරේ වගා කරලා තියෙන්නේ හෙක්ටයාර් 1000කට ආසන්න ප්‍රමාණයක්. එහෙමනම් ලොකුලුණු වගාවින් ගොවියා ඉතාමත්ම වේගෙන් ඉවත් වෙනවා. අපිට අවශ්‍යතාවයත් එක්ක ගත්තාම 50%ක්වත් අපි ලොකුලුණු නිෂ්පාදනය කරන්නේ නැහැ. ලොකුලුණු ප්‍රමාණයක් ආනයිනය කරන්න සිද්ධ වෙයි. මේ ආනයිනය කරන එකට මෙති ඇමතුළු කැමැති. මොකද ඒක ඇතුළේ ඒගොල්ලන්ට කොමිස් ලැබෙනවා. ඉතින් මේක අපිට පහුගිය කාලේ අපිට තහවුරු වුණා. ලොකුලුණු වලට 100%ක බද්දක් ගෙව ආණ්ඩුව බද්ද ගහපු දවසට පහවදර පහදා අපි ගිහිල්ලා ලොකුලුණු ගබඩා වැටලුවා. දඹුල්ලි වටලුපු හැටියේ ආනයිනය කරපු ලොකුලුණු චීනෙන් පාකිස්තානින් බංග්ලාදේශෙන් ඉන්දියාවෙන් ගිරපු ලොකුලුණු ගොඩ ගහලා තිබුණා. හට්ටි හට්ටි ගොඩ ගහලා තිබුණා. ඒ ලුණු පැලවිලා තිබුණා. අපි ප්‍රශ්න කරනකොට ඇයි මේ පැලවිලා තියෙන්නේ කියලා අහනකොට දැන් මේ වගෙනලා මාසයක් විතර වෙනවනි කියලා කිව්වා. ඉතා වගකීමෙන් අපි කියනවා රුපියල් 30 ගණන් වලට 40 ගණන් වලට ගෙනපු ලුණු අන්තිමේදී 100%ක බද්ද ගහපු එකත් එක්ක පාරිභෝගිකයාට මේ ලුණු කණ්ඩ සිද්ධ වුණා රුපියල් 180 ගණන් වලට 200ට ලුණු කණ්ඩ සිද්ධ වුණා. මේක ඇතුලේ තමයි ජාවාරම තියෙන්නේ. දැම් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හාල් දැන් ගිනි ගණන්. හැබැයි වී රුපියල් 30 ගණන්. අපි ඉතා වගකීමෙන් කියනවා රුපියල් 35ට වී කිලෝ එකක් ගත්තොත් හාල් කිලෝ එකක් දෙන්න පුළුවන් රුපියල් 64ට තොග මිල. මේකට තියෙනවා සූත්‍රයක් තියෙනවා. වී කිලෝ එකක මිල 1.6න් වැඩි කරලා ඒකට එකතු කරනවා 8ක්. ඊට පස්සේ එනවා හාල් කිලෝ එකක තොග මිල. මේකට තවත් රුපියල් 3ක් හෝ 4ක් එකතු කරාට පස්සේ හාල් කිලෝ එකේ සිල්ලර මිල එනවා. රුපියල් 35 වී කිලෝ එක වෙනකොට හාල් කිලෝ එක සිල්ලර දෙන්න පුළුවන් රුපියල් 68කට දෙන්න පුළුවන්. හැබැයි දැන් රුපියල් 30 ගණන් වලට වී යනවා. හාල් පාරිභෝගිකයාට කණ්ඩ සිද්ධලා තියෙනවා 90 ගණන් වලට 100ට හාල් කණ්ඩ සිද්ධලා තියෙනවා. එහෙනම් මේක තුල පාරිභෝගිකයා බරපතල මංකොල්ලකෑමකට ලක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගොවියා මංකොල්ල කනවා. මේ දෙපාර්ශ්වෙම ආරක්ෂා කරගැනීමේ වගකීම තියෙන ආණ්ඩුවට මේක ආණ්ඩුවට කරන්න පුළුවන්. ආණ්ඩුවට කරන්න පුළුවන් ක්‍රමවේද අපි පෙන්ලා දීලා තියෙනවා. පී හැරිසන් ඇමතිකම එක පිළිගත්තා. අනිකුත් ඇමතිතුන්ට අපි පෙන්ලා දීලා තියෙනවා. ඒගොල්ලෝ මේක පිළිගත්තා. පිළිගත්තර මේ කිසි කෙනෙක් මේක කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ඊට අදාළව සමුළුවක් පැවැත්තුවා. ඒ සමුළුව ඉතාමත්ම සාර්ථකයි. පොල් ක්ෂේත්‍රයේ ඉන්න සංවිධාන 11ක් අපි දැන් එක තැනකට එකතු වෙලා තියෙනවා. ඒකෙදී පොල් ගහ ගස් හෙලීමේ පනතට ඇතුළත් කිරීමට එකඟ වෙලා තියෙනවා. මේනකොට කැබිනට් පේපර් එකකට සකස් කරලා තියෙනවා. ඒක මේනකොට අනිකුත් ආයතනවලට ඊට අදාළ ආයතනවලට යොමු කරලා තිබෙනවා. ඒ වගේම තමයි සියලුම පොල් ඉඩම් රෙජිස්ටර් කරන්න ලියාපදිංචි කරන්න ඒ ලියාපදිංචි කරන පොල් ඉඩම් වලට විශේෂ සහන ලබා දෙන්නත් අමාත්‍යාංශ පැත්තෙන් එකඟ වෙලා තිබෙනවා. ඒ අනුව ලියාපදිංචි කරපු පොල් ඉඩම් වාණිජ ජර්මනින් කැබලි කරන්න බැහැ. එතකොට එහෙම එකඟතාවයකට අවිල්ලා තියෙනවා. ඒ නිසා පොල් ගහ ආරක්ෂා කරගැනීමට පොල් කර්මාන්තය ආරක්ෂා කරගැනීමට අපි මේ වෙනකොට සාකච්ඡාවට කීපයක් කරලා තියෙනවා. ඒ සාකච්ඡාවට දැනට ප්‍රතිඵලයක් තියෙනවා. හැබැයි අපට තාම විශ්වාසයක් නැහැ. මේ ආප එකඟතාවයම් 100%ක් ආණ්ඩුව ක්‍රියාත්මක කරයිද කියන සහතිකයට දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ අපි ආපු ගමනේ අපි හඬේ යම් කිසි ප්‍රතිඵලයක් තියෙනවා කියන එක මේ වෙලාවේ මතක් කරගන්න පුළුවන්. ජනාධිපතිතුමාත් ගොඩක් වෙලාට පත්තරින්නේ සමහර ඒවා දකින්නේ. සමහර ඒවා එතුමා දන්නෙත් නැහෙනි. දින 100 පෙළ හැදුවේ කවුද කියන්න දන්නෙත් නැහෙනි. ඉතින් ඒ නිසා මේවා ඉන්න ඕනේ වැඩපිළිලක් එක්ක. දැන් පොල් ගස් කැපීම, පොල් ඉඩම් කැබලි කිරීම තහනම් කෙරුවා. ඒ ඇත්තටම ඒක විශේෂයෙන්ම අපි යෝජනා කෙරුවා. ඒක හොඳයි. හැබැයි දැන් පළතුරු ගසුත් ආරක්ෂා කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම ආරක්ෂා කරන්න ඕනකම තිබෙනවා. එතකොට ඒක කරන්න ඕනේ ඊට අදාළ විකල්පයක් සහිතව. ඒ නිසා කියනවා වගේම වැඩපිළිවෙලක් සහිතව මේවා ක්‍රියාත්මක කරන්නත් ඕනකම තිබෙනවා. එනම් වචනෙට මේ සීමා වෙලා වැඩක් නැහැ කියන කාරණය තමයි අපිට ඊ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මේ ඇත්තටම අපිට පාර්ල් බහින්ද සිද්ධ වෙන්නේ ප්‍රශ්න තියෙන නිසානේ. අපි එකපාරට පාර්ලට බහින්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් සරත් පොන්සේක මහත්තයාගෙන් අපි දිගින් දිගටම දැන් සාකච්ඡාවක් ඉල්ලනවා. එතුමා සාකච්ඡාවක් දෙන්න පොරොන්දු වුණා. මම එතුමාට කතා කළා. එතුමාගේ ලේකම්ට කතා කිව්වා. ඊට පස්සේ එතුමා සම්බන්ධීකරණ ඒගොල්ලෝ කතා කළා. හැබැයි තාමත් සාකච්ඡාවට දිනියක් දුන්නේ නැහැ. හැබැයි අපිට තියෙනවා ඉදිරිපත් කරන්න අලිමිනිස් ගැටුමට අදාළ ඉතාමත්ම වැදගත් යෝජනාවන් ගණනාවක් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න ගණනාවක් අපිට තියෙනවා සාකච්ඡා කරලා බේරගන්න. අපි සූදානම්ව සාකච්ඡා කරලා බේරගන්න. අපි ලියනවා, කියනවා, කතා කරනවා, සාකච්ඡා කරනවා. ඒක තුල විසඳුමක් නොලැබෙනකොට
අනග ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත්වෙන් ඩෝනී එහෙම නැතුනොත් ජනතාව අතරම වෙනවා අනාත වෙනවා. ඒ තත්ත්වය තුල අපි ජනතාවගේ ඒ ප්‍රශ්නවලට මැදිහත්වීම පමණයි කරන්නේ. එහෙම නැතුව වෙන උවමනාවක් එක්ක අපි කටයුතු කරනවා නෙමෙයි. ඇත්තටම ඔබතුමාලා නැතිනම් අපි මොන දී කිව්වත් ඒ කිසිම දෙයක් රටට යන්නේ නැහැ, බලපෑමක් වෙන්නේ නැහැ. ඒ දේ රටට අරන් යන්නේ මාධ්‍ය. ඉතින් ඒ නිසා මාධ්‍යවල කාර්යභාරය ඉතාමත්ම හොඳින් එතනදි සිද්ධ කරනවා. ඉතින් ඒ මාධ්‍ය සම්බන්ධ කරගෙන තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. සාකච්ඡා කර අමාත්‍යවරයත් එක්ක ඊට පස්සේ එතනදී ආපු එකඟතාවයන් ප්‍රමාණයක් තියෙනවා. ඒකඟතාවයන් මේනකොට කඩ කරලා තියෙනවා. හැබැයි ඊට පස්සේ දිගින් දිගටම ඒගොල්ලෝ අපින් ඉල්ලීම් කරා මෙහෙම අර්බුදයක් තියෙනවා මේ සල්ලි වරින් වර දානවයි කියන ඒ කාරණේ. නමුත් මේ වෙනකොට ඒ පොරොන්දු කඩ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වෙනකොටත් උද්ඝෝෂණේ නොකොටට දුරකථනය හරහා කතා කරමින් අපි දිගින් දිගටම ඊට අදාළ බලපෑම් කරමින් ඉන්නවා. ඒ බලපෑම ඇතුලේ දැන් 35 වෙනිදාට අදාළ වෙනකොට අදාළ පඩිය මේනකොට වැටුප කිරිගොවින්ගේ දාලා තියෙනවා. ඇත්තටම මැයි 15 වෙනිදාට රුපියල් මිලියන 430ක් කිරිගොවියට ආණ්ඩුව ගෙවන්න තිබුණා. ඇත්තටම මේ ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕනි. මේ අහිංසක ගොවියට ණයයි. පශු නිරෝධායන ආයතන වලින් හරක් ගෙන්නන්න එපා කියද්දි විගණකාධිපතිතුමාගේ වාර්තාවෙන් මේකට අනතුරු අඟවද්දි නැවත හරක් ගෙන්නන්නත් ආණ්ඩුව ඇනෝම් කරනවා. ඒ වෙනුවෙන් කෝටිකනම් සල්ලි වීදම් කරනවා. හැබැයි ගොබියාගේ ණය මුදල් ටික දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එදා කරපු උද්ඝෝෂණී ප්‍රතිඵලයක් විදියට ගොබියාගේ හඬට යම් කිසි කම් දීමක් ආණ්ඩුවට කරන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. නමුත් දිගින් දිගටම මේ දේ මගහරින්න උත්සාහ ගන්නවා නම් ඊට එහා ක්‍රියා මාර්ග වලට යන්න අපි කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ කියන කාරණේ අපි මේ වෙලාවේ අපි ප්‍රකාශ කරනවා. අපි මේ දේශපාලනය කරන්නේ පුජ්ජලික උමනාවන් එක්ක නෙමෙයි. අපට ලැබෙන පඩියක්වත් අපට ගන්න බෑ. ඒ නිසා පුජ්ජලික උමනාවන් එක්ක අපි දේශපාලනය කරනවා නම් අපි දේශපාලනය කරන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක නෙමෙයි. ඔන්න ඔය මේ පක්ෂ දෙකක් තියෙනවා. ওই දෙකට ගිහිල්ලා හොඳට හම්බ කරගෙන හොරකම් කරගෙන කරන්න පුළුවන් දහජරාවට ඔක්කොම කරගෙන ඉවරලා සුද්ධවාගේ ඉන්න පුළුවන්. එහෙම තමයි. ඒ නිසා මේ ජනතා විමුක්ති පෙරමුණේ එහෙම බෑ. ඒවනම් අපට ලැබෙන වැටුපුවත් අපට ගන්න බෑ කියන්නේ අපට හොරකම් කරන්න හිතන්නවත් බෑ. මේ කතා කරන අපි සිගරට් එකක් අබ්බුණයි නෙමෙයි, පාටිකට ගිල්ල බීල් ටිකක් අබ්බුණයි නෙමෙයි. අවුරුදු 70ක දේශපාලන ඉතිහාසය ඇතුලේ අපි තට්ටුමාරුවට අපි පාලකයෝ පත් කරගත්තා, නායකයෝ පත් කරගත්තා. හැබැයි ප්‍රශ්න වලට විසඳුම් ලැබිලා නැහෙනි. එන්නින්න ප්‍රශ්න ඔද්දල් වෙනවනි. ඒ නිසා මේක වෙනසක් කරන්න ඕනේ. ඔල්ලු ගෙඩි මාරු කරලා හරියන්නේ නැහැ. පැහැදිලුවම විකල්පයකට යන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ඒ අරමුණ අපි තියෙනවා. ඒ අරමුණ වෙනුවෙන් අපි ජනතාව කලමනාකරණය කරනවා. එතන අපි කිසිසේත්ම හංගන්නේ නැහැ. එහෙමනම් ඒ අරමුණත් එක්ක ජනතාව එකතු වෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා. පාලකයෝ ජනතාවගේ ප්‍රශ්න ටික හරියට විසඳනවා නම් අපට ඩියුටියක් නැහැනේ. නාමල් කරුණාරත්නට ඩියුටියක් නැති වෙනවා. නාමල් කරුණාරත්නලාට ඩියුටියක් නැති කරන එකේ වගකීම තියෙන්නේ ආණ්ඩුවලට පාලකෙින්ට.